ආයුබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දෙදින රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශීය බලපීටත්වයයි ඇතමුන් දුර්මත සමාජගත කරමින් රට යලිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරනවා ජනපති අවධාරණය කරයි අපිට ගල්ලෙන බින්දින්න ඕනෙත් නැහැ ලෙන්දොර අරින්න ඕනෙත් නැහැ අපි අපේ වැඩේ කරනවා රාජ්‍ය ඇමති දයාසිරි කියයි එළමෙන උත්සව සමය සැමරීමට සෞඛ්‍ය උපදේශ ඇතුළත් මාර්ග උපදේශ ඉදිරියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි දැන් දේශීය පුවත් දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බංගලාදේශයේ බලා දිවයිනෙන් පිටත්ව ගියා अग्रामात्य महिंद राजपक्ष महता बंग्लादेश निधा स्वर्ण जयंती सह बंग्लादेश जनराज्य जाति सैलकिन बंगबंधु शेख मुजीब रहमान महता जन्म शत संवत्सर समरुमठ एक्विमठद नियमित बंगबंधु शेख मुजीब रहमान मेतुमे सियवन जन्मदिन समरीम सदा प्रकाश पत्कल मुजीब वर्षेट अदाल अदीन पसुर्वे अग्रामात्य महिंद राजपक्ष महता विशेष देश नियमित मेम निल संचारी अग्रामात्य महिंद राजपक्ष महता बंग्लादेश अग्रामात्य शेख हसीना महात्म्य बंग्लादेश जनाधिपति मोहम्मद अब्दुल हमीद महता सह बंग्लादेश विदेश मातिवर अतुल प्रभु समग द्विपार्शीय साक्षा पैवती मठ नियमित मेतर अग्रामात्यवर बंग्लादेश संचार आरंभ किरी मठ पेर कलुतर दिश्रिके සේකවසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය වැඩසටහනට අර්ලියගහ මන්දිරයේදී සහභාගී වුණා. අපි එක වසරේ පුංචි ළමයි. අද අපි රජමැදුරට ආවා. අද අපිට රෝහිත සීයා තෑගි දෙනවා බොහොම පින් රෝහිත සීයේ මහින්ද සීයේ මෞබිමේ අනාගත සිසු දරු දැරියන්ගේ නැනපහන් අවදි කිරීමේ අරමුණ පෙරදරි කර ගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංග වෙනවා විශේෂයෙන් දරුවන් වෙනුවෙන් කැපවෙච්ච ආණ්ඩුවක් කියලා කිව්වොත් නිවැරදි මේ ආණ්ඩුව අද දරු හැම වෙලාවෙම පෑ 24ම පොතපත පාඩම් කරන්න කියලා වද කරන එක නෙවෙයි තියෙන්නේ මේ මොබියන්ට. එයාට නිදහසේ හැසිරෙන්නට ඉඩ තියන්න ඕන පුළිය. ඒ කරන ගමන් තමයි අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා. ක්‍රීඩාව තමයි දරුවෙකුට අවසානයේ ජය පරාජය පුරුදු කරන්නේ. සමාජයට එනකොට වැඩිහිටියෙක් වුණොත් ජය පරාජය හුරු වෙලා තිබුණේ නැත්නම් ඒ දරුවා ඒ සමාජයට එන පුද්ගලයා තමගේ ජීවිතේම ජය පරාජය පිළිබඳ අවබෝධයක් නැති කම නිසා महिंद राजपक्ष जनाधिपत्तुमा देदास पहलवे जनवरी मासे अटवेंदा पराजयट पत्वेला यानकोट मेराटे अध्यापने वेनुवे महिंदोदे विद्यागार दाहक मेराटतुल स्थापित करा अबे रजयाक तिबिला तवरजयाक बलेट पत्तुनाम दये दरुवांट सा समाजयट आदरे करनवनांगे करगन गियदे इदरेट गेनयामाई दरुव वेनुवे कलयुतिकल अपविश्वास करा नमुत मुलिम्म करे महिंदोदे विद्यागारे तीन महिंदोदे गलोदम्म एकटत कमक ने महिंद कियन नाम गलोदम्म नं एक तीन देशपालन वैरयाक वेन्न पुलुवा एनिसा देमावपियंगेन अपि इल्लनवा मे दरुवांगे मोन दे होरकं करगत्तत मे दरुव लबन बुद्धिय කවදාවත් කෙනෙකුට හොරකම් කරගන්න බෑ. අද කොවිඩ් 19 වසංගතයේ මුළු ලෝකයම වෙලාගෙන සිටිනවා. අපිට වඩා ධනවත් රටවල්වල පාසල් සම්පූර්ණයෙන් වසා දමලා තිබෙනවා. අපිට පුළුවන් වෙලා තිබෙනවා අපේ පාසල් විවෘත කරන්න, විභාග පවත්වන්න, අපේ දරුවන්ගේ අධ්‍යාපනයට කිසි හානියක් නොවන විදිහට ඒ වැඩ කටයුතු අකණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේ රජයට පුළුවන් වෙලා තිබෙනවා. සතියකට ඉස්සෙල්ලා තමයි අපි අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ ඒ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට. ඊට පස්සේ ජූලි මාසයේ උසස් පෙළ පන්ති පටන් ගැනීම. විවිධ පුද්ගලින්ගේ මතවාද වලට නොරවටි රට ඉදිරියට ගෙන යාමට සිරු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ පස්වර්වේ ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්
මම ඇත්තටම අවංකවම මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා මම කැපවීමෙන් යුක්තව වැඩ කරනවා. මගේ වෙන කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. මම යම්කිසි විශ්වාසයක් ජනතාවට දුන්නා. ජනතාව මං කෙරෙහි යම්කිසි විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය ඒ අයුරින්ම කරන්නට තමයි මගේ උත්සාහය. තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපි එදා මේ රටේ තිබුණු අමාරුම දේ ත්‍රස්තවාදී අවසන් කරේ කණ්ඩායමක් වශයෙන්. මුළු රටම කණ්ඩායමක් වශයෙන් එකමං අපිට කරන්නට පුළුවන් වුණා. ඒ දේම අපි මේ වරත් කළ යුතුයි. කණ්ඩායමක් වශයෙන් තමයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය විශාල කැපවීමක් කරලා අපිට පුළුවන් වුණා අවසන් කරන්න. ඒ වගේම මේ කාලේ මං හිතන්නේ ඉතිහාසයේ කවදාකවත් නොදකපු සංවර්ධනයක් අපි මේ රටට ගෙනාවා. එහෙම කරලා මේ බොරු ප්‍රචාර වලට රැවටිලා 2015 දී එතුමාව පරාජයට පත් කරන්නට පුළුවන් වුණා. දැන් අපි මේකෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්නට ඕන. අපි කොපමණ වැඩ කළත් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව අතරට ගෙන ගියේ නැතොත් අපිට ජයග්‍රහණය කරන්නට නම් මේ හරි මතවාදී ජනතාව අතරට ගෙනියන්නට ඕන. මේ මේකෙන් පරාජය වෙන්නේ පුද්ගලයෙකු නෙවෙයි. බලන්න මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේදී ත්‍රස්තවාදී අවසන් කළා විතරක් නෙවෙයි ඊට පස්සේ නැවතත් එවැනි දෙයක් ඇති නොවන ආකාරයට අපි ක්‍රමවේදයන් යොදලා ජාතික ආරක්ෂාව අපි තහවුරු කරා. පාතාලය කියන එක නැති කරා. මේ වගේ තත්ත්වයකට අපි ගෙනල්ලත් ඒ පරාජය වලින් පස්සේ මොකක්ද වුනේ? ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒ වගේම අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ තහවුරු කළ තිබුණු දේශීයත්වය, අපේකම, අපේ සංස්කෘතිය මේවා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා රට සම්පූර්ණයෙන්ම වෙනත් තැනකට ගිය බව පසුගිය අවුරුදු 5 දී ගිය බව තමුන්නාන්සලා දන්නවා. අපි ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොත් අවසානයේදී කඩා වැටෙන්නේ මේ ප්‍රතිපත්ති මාලාවයි. ඒක කඩා වැටීම තුළ පසුගිය කාලය තුළ සිදුවෙච්ච දේවල් හොඳ උදාහරණයක්. අපි මේවා තමයි පෙන්වලා දෙන්නට ඕන යන වැරදි මතවාදවලට මුලා වුණු වෙන්නේ ගිය අවුරුදු 5 තුල වගේ අර සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක් රට. බැදුම් කර පංචාප සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු අධිකරණය හරහා සිදුවන බවත් මෙහිදී කිසිදු දේශපාලන පළකිනීමක් සිදු නොවන බව රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. බඳුම්කර වංචා පිළිබඳව ඇති වෙලා තියෙන නඩු සම්බන්ධව අපි මේක දැක්කේ දැන් අවුරුදු ගානකට කලින්. දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. අධිචෝදනා ගොනු කරේ මේ ආණ්ඩුවේ නෙමෙයි. අධිචෝදනා ගොනු කරේ සාමාන්‍ය නීතිමය ක්‍රියාදාමය තුළ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. අනිවාර්යදී විදියට ඒ අවශ්‍ය කරන කාරණා ඉස්තු වුණාම අපදීම සම්බන්ධව සලකා බලන්න පුළුවන්. ඒක අපි කරන වැඩක් නෙමෙයි. මාධිකරණ විනිශ්චයකාරරු තමයි මේ තීන්දුව ගත යුත්තේ. මම හිතන්නේ ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරයි. ඒ පලිගැනීම කියලා චෝදනා ප්‍රතික්ෂේප කරනවා. පලිගන්න දෙන්නේ මේ සම්පූර්ණ සම්බන්ධ චෝදනා තිබෙන කට්ටිය තමයි නඩු පවරලා තියෙන්නේ. ඒකට පරිගණන දෙයක් නැහැ අපිට ඉදිරියලා නැහැ මොකද හේතුව ඒක සම්පූර්ණ අධිකරණය විසින් ගත තීන්දුවක් සීනි අදුවංචා පිළිබඳ ප්‍රතිපත්තියක් කරන කවුරුන් දරුවන් කළ යුතුයි කියලා ප්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුව ගත තීන්දුවක් තමයි රුපියල් 125ට යනකොට සීනි මිල ඒ රුපියල් 85 දක්වා ගේන්න ඕනේ කියන කාරණේ මත තමයි මේ බදුවඩු කිරීම කරේ හැබැයි ඒ බදුවඩු කිරීම තුළ ප්‍රතිඵලය අපිට අත් කරගන්න බැරි වුණා ඒක සිද්ධ වුණේ වෙන කාරණයක් ඉඳන් නෙමෙයි මේ රටේ තියෙන වෙළඳ මාපියාව තුළ ඉතින් ඒකයි අපි කිව්වේ මුල ඉඳලම මේ සම්බන්ධව වංචාවක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනේ. ගල්ලෙන බිඳගෙන යන්න දෙන්න යනවනම් දැන් මෙලියටට කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා පසුගිය කාලෙක සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනය කළා තිබුණා. අපිට ගල්ලෙන බිඳින්න ඕනෙත් නැහැ, ලෙන්දොර අරින්න ඕනෙත් නැහැ. අපි අපේ වැඩේ කරනවා. පළත්ත බඩ වෙනවද ඉල්ලන්නේ? නෑ නෑ අපි ඒක දෙලා ඉල්ලන්න බය රජය ජනතාවට ලබා දීමට පොරොන්දු වූ සහන මෙතෙක් ලබා දීමට අපහසුත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සහන එකක්වත් ප්‍රජා ජනතාවට ලැබිලා තියෙනවා. මහා ලොකුවට කයිවාරු ගහලා අලුතින් ගැසට් පත්‍ර නිකුත් කළා, විවිධ දේවල් කළා. කිව්වේ රටේ ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරනවා කියලා. නමුත් සීනි වංචාවෙන් කෝටි 1590ක් තමන්ගේ ගජ මිතුරන්ට ඕන හැටිය හරි හම්බ කරගන්න
එක රැයින් ලබා දුන්න මේ ආණ්ඩුව අද මේ සියල්ල සාධාරණීකරණය කරන්න ලෑස්ති වෙනවා. බොරුවට විචූර්ණ රටේ මිනිස්සුන්ට පේන තව කණ්ඩායමක් කියන ඔව් මේක වැරදක් තමයි. මේක වැරදක් සිද්ධ වෙලා තියෙනවා. වරද දඬුවම් කරන්න ඕන. අපි නිවැරදි වෙන්න ඕන කියලා කෙනෙක් කියනවා. ඒ අතරේ තවත් මේ ආණ්ඩුවට රෙදි හොදන ඇමතිවරයෙක් කියනවා මේක නෙවෙයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්. මේක ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියේ ක්‍රමවේදයක්. මේකෙන් රටේ ජනතාවගේ නැත්තම් මේ රටේ භාණ්ඩාගාරයට නැත්තම් මේ රටේ ජනතාවට කිසිම හානියක් වෙලා නැහැ කියලා. එනිසා අපි කනගාටු වෙනවා මේ ආණ්ඩුව. පහුගිය කාලයේම කරේ හරියට ටෙලි නාට්‍යයක රඟ දැක්වීමක් වගේ දවසින් දවස ජනතාවට මවිතේට පත් කළා මහත් අන්දෝලනයකට ලක් කළා ජනතාව ඉතාමත්ම දැඩි ලෙස හීන් සීරුවේ මර්ධනය කරමින් ඉන්න ජනතාවගේ අපේක්ෂාව. එනිසා මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ කියලා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. එළවෙන උත්සව සමයට අදාළව ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශනයක් නිකුත් කිරීමට කටයුතු කර බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අතීත ඌ රටවල් යලිත එන්නත්කරණය ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරසයේ හමුවේ එළමින සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරියේදී නිකුත් කිරීමට පීවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඉදිරියේදී අපේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹෙනවා. ඒ සඳහා අපි දැන් කඩසප්පු වලට යනවා, සව සංවිධානය කරන්න ලෑස්ති වෙනවා. නමුත් මම හිතනවා අපි අවුරුදු ගිය අවුරුද්දෙත් අපිට සමරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත්ම සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව සමරන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් අපි නුදුරු දවස් කීපයේදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 313 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් ආසාදිතින් 11 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් 300 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 22කට අදාළව වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 106ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 66ක්, මාතර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 101 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 85146ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 89174ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත යලි භාවිතා කිරීමට එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ යුරෝපා සංගමයට අයත් ප්‍රමුඛ රටවල් තීරණය කර තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් සිය නිගමනය යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය මකින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. එන්නත සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචන සහ සාකච්ඡාවලින් අනතුරුව එය ආරක්ෂාකාරී සහ ඵලදායී බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුධිර කැටිකෙසීම් අතර සම්බන්ධයක් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි යුරෝපීය මාධ්‍ය නියෝජිත ආයතනය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිට වූ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤ යලි එන්නත භාවිතය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එන්නත යලි භාවිතය ආරම්භ කරන්නේ කවදාද යන්න එක් එක් රටවල් විසින් සිය අභිමතාර්ථය අනුව තීරණය කිරීමට නියමිතයි. ස්වීඩනය ප්‍රකාශ කර ඇත්තේ එන්නත යලි භාවිතය සම්බන්ධයෙන් තීරණය කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලින් කිහිප දෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටිගැසීමේ සිදුවීම් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂඥයින් සහ යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනයේ නිගමන නිකුත් කරන තෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගනු ලැබුවේ ඒ අනුවයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝවා වගාව ඉතා සාර්ථකව සිදු කෙරෙන අතර ගොවින්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් සුවපැලීමට දුමින්ද දිසානායක අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා ගොවින් සමග අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. රිදිකම පොලිස් බල ප්‍රදේශයේ කිරිබත්ගල්ල උඩකන්ද ග්‍රාම සේවා නිලධාරි වසමේ ලඳු කැලෑවක පිහිටි නිවසක භූගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් රිදිකම පොලිසිය විසින් වටලා තිබෙනවා. හොඳ නැහැ හොඳ. සෝගයි.
වැටලීම් සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර මෙම සැකකරුවන් හට අධිකරණයේද නඩු ගණනාවක් පවතින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අද උදැසන දක්ෂින අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපන්න අතර 57 වන කිලෝමීටර් කණු ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමේ හේතුවෙන් එම ස්ථානයේ ගමනාගමන කටයුතු එක් මාර්ගයකට සීමා වී තිබෙනවා. නිල්පනාගොඩ ප්‍රදේශයේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලින් 5 දෙනෙකු පරීක්ෂා කිරීමේදී එම පුද්ගලින් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් සුවා ගැනීමට සමත් වී තිබෙනවා. මිනොංගොඩ පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබී රන් භාණ්ඩ තුගයක් ජංගම දුරකථන ඇතුළු තවත් භාණ්ඩ තුගයක් සිය භාරයට ගෙන ඇති බවයි. අපගේ මධ්‍යහනපත් විකාශයේ මිනිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.cnews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුමු සවසහ අය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.